තෙරුවන් සරණයි. සුභාවිත සමාජයක් උදෙසා පුරෝකථනයට යන ගමනේදී දහම් පද්ම තුලින් අපි නව මානයක් සොයා යනවා මේ දිනවල අදෘශ්‍ය මානය net සීමාවෙන් එහා තිබෙන දේවල් මොනවද ඒවයේ මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවද එහෙමත් නැත්නම් අපි ඇත්ත ඇතිසටින් ග්‍රහණය කරගෙන නැද්ද කියන කාරණාව පිළිබඳවයි අපි සොයා යමින් සිටින්නේ අද දවසේදී මේ ඇසල පුර පසලසක පොහේ දින අද දවසේදී අපි මේ සම්බන්ධයෙන් කතා බහකටයි මේ පෙළ ගැසෙන්නේ අපි විශ්වාස කරනවා ඔබ බොහොම කැමැත්තෙන් මේ වැඩසටහන නරඹනවා කියලා අපට ලැබෙන ප්‍රතිචාර වලින් ඒ බව අපට දැනෙමින් තිබෙන බව මේ මොහොතේදී මතක් කරන්නට ඕනේ අද දවසේදී බොහොම නමස්කාර පූර්වකව බොහොම ගෞරව පෙරදරිව මෙම ස්ථානයට වැඩම කරගත්ත ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාතේගම ඥානීසර ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේ වැඩසටහනට පිළිගන්නවා ඒ වගේම මනෝ චිකිත්සක වෛද්‍ය පීඑන් විද්‍යාකුලපතිමැතිතුමන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නා වැඩසටහනට ඔබතුමාගේ ගවේෂණාත්මක දැනුම තවදුරටත් අපිට අවශ්‍යයි ඒ නිසා ඔබතුමන්ව අපි කැඳවා ගන්නෙ හොඳයි අපි හිතවතුනි පහුගිය කාල සීමාව පුරාවටම කතා බහට ලක් කරේ මේ ප්‍රේතයන් ප්‍රේත ලෝක ප්‍රේතයන් විදිහට උපදින්නේ ඇයි මේ ප්‍රේත දෝෂ කියන්නේ මොනවද මේ ප්‍රේත දෝෂ ඇත්තටම සිදු වෙන දේවල්ද මේ දේවල් ගැන තමයි කතා කළේ අද දවසේ අපි තවත් එහි වෙනස් මානයකට යොමු වන්නයි සූදානම් වන්නේ අපි දන්නවා ඔබත් මාත් අපේ ඥාතියෙක් මිය ගියාම අපේ සමීපතමෙක් මිය ගියාම අපි මතක බන කියන ආගමික කාර්යයට යොමු වෙනවා අපි අද කතා කරන්නේ අපේ ස්වාමින් වහන්සේ මේ සම්බන්ධයෙන් මතක බන ඇයි අපි පවත්වන්නේ මොකක්ද මේ මතක බනේ අරමුණ කියන කාරණාවෙන්ම අපි අපේ කතා බහට ආරම්භයක් ලබා දෙමු शीलु दिनाटम तिरुवंसरनाय विशेषं सायुरी विमसपु करुणत एक पहदिलिकर गांटट ओन प्रेत सांकल्पयक बुद्धागमे उगन्नो बुद्धदहमे प्रेत कियन अदहस सांकल्प कियन अदहसने अदहस सितु इल्लतेमाव अपि सांकल्पयक कियनोने प्रेत सांकल्पयक बुद्धागमे तियनो प्रेत दोष कीलक बुद्धागमे नै मगे अदहस मंग उत्साह मे प्रीत संकल्प कीलकने जनता गलवट वैटिच अदहसे तेन अड़पाड़ सकस्कर्मी मे इद्रीटगने आम बलापुरुत् अपे मत उना स्थिर मत वलट वड मे विवाद सदहा अदहस विवृत्ता मुकद सत्य किल का කතාකරන අය ගොඩක් ඉන්නෝනේ ඒගොල්ලෝ ඒ අයගේ දැනුම් සීමාවල් වල ඉඳගෙන තමයි කතා කරන්නේ එතකොට ප්‍රේත සංකල්පයේදී ඔබ විමසපු විදිහට හත් දවසේ බණ ඇත්තටම හත් දවසේ බණ කියලා ඔබ කිව්වට ඒකට කියන්නේ ආගමික වචනේ මතක බණ බණ જાති ගොඩක් තියෙනෝනේ आसन्न बन मतक बन तुन्मासे बन कवि बन युगासन बन युगासन कवि बन नाट्य बन बन की वह बन वर्ग राशियान एन एकाई मतक बन कील किया मतक बन कील कियन अपे बौद्ध सांस्कृतीय तुल हेदुने का बौद्ध सांस्कृतीय तुल हेदुने का කෙනෙක් මරණයට පත් වුණහම තේරවාදී උගන්වනවා මරණයට පත් වුණ සැනින් යා වෙන තැනක උත්පත්ති ලැබනවා කියලා. දැන් මහායාන දර්ශනයේ යනකොට ඒක ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. සත් මැරිච්ච කෙනා ටික කාලයක් ගන්ධබ්බ අවස්ථාවක් හැටියට එතන සැරිසරනවා කියලා. ඒ ස්ථානේ සැරිසරනවා කියලා. ඉතින් අපේ පොතපත ලියපු රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ ඒ වගේම හේම්පිටගෙදර ඥානසීය හාමුදුරුවෝ ඔය වගේ ගොඩාක් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේලා ලියපු කියපු තැන්වල ගොඩාක් මේ මහායාන උන්වහන්සේලා සියල්ල තේරවාදී අය ඇත්තෝ අපි තේරවාදී සම්ප්‍රදාය අය මහායාන අදහසට සම්මිශ්‍රණය වෙමින් පවතින සංකල්ප තමයි උන්වහන්සේලා විග්‍රහ කරලා තියෙන්නේ अपे मतक बन कियल कि मरणयट पत्ना पशे
ඒ මරණයට පත් වුණ කෙනා ඒ භූමිය තුල දින කීපයක් ජීවත් වෙනවා තව තැනක උත්පත්තියක් නොලබා උත්පත්තියක් ලැබීමට බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා ටික කාලයක් ඒ ටික කාලයක් ජීවත් වෙනකොට ඇතැම් අයට තමන් ජීවිත කාලයේ පුරා සිද්ධ කරගත්ත පුණ්‍ය මහිමයන් වල අගහිඟකමක් තියෙන්නත් පුළුවන් ඒ සම්පූර්ණ කිරීම සහ එයාට අපට මෙලව ජීවත් වෙන අපට ඒ මල ගිය කෙනා වෙනුවෙන් කළ හැකි උදාරතම උපකාරය තමයි එයා වෙනුවෙන් අපේ තුන්දොර හසුරුවලා පින් අනුමෝදන් කරන එක මතක බණේදී ගොඩක් කලාවට ඒ මිනිස්සු ධර්ම දේශනාව කරන තැන බිම වාඩි වෙලා කරන තැනම ධර්මාසනේ ගාවම වෙනම පැදුරක් එළනවා ඒ පැදුරේ මිනිස්සු කවුරුවත් වාඩි වෙන්නේ නැහැ එහෙමද දැන් දගින්න තියෙනවා අපේ ආමඳුරනේ දැන් මේ වෙනකොට ඔව් දැන් ඉතින් කිසි ක්‍රමයක් නැති අලුත් පැටර්න් එකක්නේ ඥාණයෙන් තොර ක්‍රියාව පමණක් තියෙන සමාජයක් නේ මේක එදා සමාජයේ කිසියම් ක්‍රියාවක් සිද්ධ කළේ අර්ථයක් සහිතව දැන් අද බොහෝ සිද්ධිවල මම දකින්නේ අර්ථයේ නැහැ ක්‍රියාව තියෙනවා අද බණ ගෙදරක නොවැදගත්ම දේනේ බණ අද ධර්ම දේශනාවක් කරන්න ගියාම නොවැදගත්ම දේනේ බණ බණෙන් පස්සේනේ වැදගත්ම ටික හැම වෙන්නේ එතකොට අදයි එදයි අපි ඒක සම්මිශ්‍රණයෙන් තේරුම් ගන්න ඕනේ මතක බණවලදී පැදුරක් කියලානවා එතකොට ඒ පැදුරේ ඉන්නේ අර මිය පරලෝකීය ඥාතිවරයා ඉන්නවගෙන විශ්වාසය එයා ඉන්නවා කියන එක විශ්වාසය ඒ වගේම ඒක වෙන අය වාඩි වෙන්නේ නේ ඒ වගේම දැන් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන බණ අහලා කවුරුත් කෑම වේලක් කාලා තමයි යන්නේ මැරිච්ච කෙනා අගේ 6 වෙනිදා රෑ තමයි මේ ධර්ම දේශනාව තියෙන්නේ කට්ටිය කෑම කන නිසා අර මිය පරලෝකීය ඥාතියා වෙනුවෙන් වෙනම තටුවක් හදනවා කෑම. ඒ කියන්නේ තටුව කියන්නේ දැන් එදා අපි කෑම දෙනකොට එදා සමාජයේ පිගානට බෙදලා පිගානේ දුන්නේ. ඊට පස්සේ වෙනස් වෙලා ටේබල් එකට ආවා. දැන් අද වෙනකොට ටේබල් එකත් වෙනස් වෙලා බුෆේ. ඒ කියන්නේ කෑම කන ක්‍රම කාලයත් එක්ක වෙනස් වෙනවනේ. නමුත් එදා තිබුණ එක තමයි මේ ඥාතියා වෙනුවෙන් පරණ චාරිත්‍ර තමයි අනුගමනය කරන්නේ. එතකොට ඒ කෑම වේල හදන්නේ අර ඒ මරණයට පත් වුණ කෙනාට සාපේක්ෂව. මොකද එයා කන්න ආස જાති, බොන්න ආස જાති, බීපු જાති. ඒවා සම්බන්ධව තමයි මේ කෑම වේල හදන්නේ. මොකද ඒක හරි ගෞරවයෙන් කරන්නේ. අපි ධර්ම දේශනා කරලා අපි ඔක්කොම කෑම කනවා. එයා බඩගින්න බණ අහලා බඩගින්න යනවා. ඒක සුදුසු නැහැනේ. එතකොට එයා ධර්ම බණ අහලා එයා වෙනුවෙන් පින් අනුමෝදන් වෙලා මේ කෑම වේලත් කාලේ යනවා කියන විශ්වාසයක් මේක. ඒ කියන්නේ මේක සත්‍යයක් හැටියට හොයාගත්තේ නැති ආගමික විශ්වාසයක්. ඔව් බොහෝ දෙනෙක් කතා කරන දෙයක් නේ මේ සාමාන්‍යයෙන් අපි ආදරය කරලා අපි බොහොම ගෞරවයෙන් සලකලා අපේ ළඟම ඥාතිය මිය ගියාට පස්සේ පෙරේතයක් වෙලා ඉපදිලා මේ ළඟ එළන පැදුරේ පැනහන්නේ කියලා විශ්වාස නොකරන කණ්ඩායමකුත් ඉන්නවා. අපේ විද්‍යා කුලපති වෛද්‍යතුමා මේ ගැන මොකද දරන මතේ? ඇත්තටම මුලින්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. හාමුදුර කිව්වා වගේ මේක ඔය තේරවාදී දහමට එහා ගිහිල්ලා මහායාන මතත් මේකට එකතු වීම නිසා තමයි ඔය වගේ ඔය ඇතම් ස්වාමීන් වහන්සේලාගේ පොත්පත්වල මමත් ඕක දැකලා තියෙනවා. එතනදී අපි දකින නමුත් විද්‍යාත්මක පැත්තක් තිබෙනවා. මෙතනදී මේ ඒ පුද්ගලයා එනවද ඒ මනුස්සයා එනවද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි දකිනවා ඒකේ යම් කිසි හොඳ ටිකක් තියෙනවා. සුබදායි පැත්තක්. මොකද අපි යම් කිසි පුද්ගලයෙක් අපේ ඥාතියෙක් මිය ගියාට පස්සේ අපි බොහෝම පීඩාකාර තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ ලොකුම ස්ට්‍රෙස් එකකට ලක් වෙනවා. මානසික ආතතියට ලක් වෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ. අපිට අරමුණක් නැහැ. අපිට ජීවිතේ පා වෙනවා. එතකොට අපිට යම් අරමුණක් එනවා යම් බලාපොරොත්තුවක් එනවා මේ මිනිස්සයා මැරිලා ඉවරයි එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන්ද මේ මිනිස්සයා හොඳ තැනකට යැවීම සඳහා අපිට පින් දහම් කරන්න පුළුවන් එහෙනම් ඒ පින් දහම් කරනවා කියලා අපි ඒ දානවලට සූදානම් වෙනවා එහෙම නැත්නම් බණට සූදානම් වෙනවා එතකොට එකක් තමයි
अपे मनस यम किसी मट्टमकट विनसाकार पत्कर्णवा दैन दुख गण हित हित इन्न मे दैन दवसते दाणित एवगे मे अपेट यम किसी पशु भयमको नै नै अपे दिमापियो हरी ज्ञाति हरी नंग मे गिर नै नै हेम विन्ने अभी हों तन कटे आवन अपीट एवं करा पुलवादे मुखद अन्न तो अपीट जीवत्न अरमु कैति वेनवा अर कियन दुख किये तावकालिक अमतक वेला अपीट यम किसी अरमुन कटपियनवा अपीट जीवत्न अरमु कैति वेनवा මොකටද අරමින සුවයෙන් එතකොට යම්කිසි දුක තුනී කර ගැනීම මේක ඒ කියන්නේ මේ ඔබතුමා කියන්නේ මේක මානසිකව කරන මානසික නෑ මෙතනදි මෙහෙමයි දානයක් දීම කියන දේ මානසිකයි කියලා කියන්න බෑ මොකද බෞද්ධ ආගමිකව දානයක් දෙනවා කියලා කියන්නේ පුණ්‍ය කර්මයක් තමයි එතෙන්ට අපි කිසිසේත්ම අභියෝග කරන්න නෙමෙයි නමුත් මේ කියන්නේ මම කියන්නේ මේ හත් දවසෙන් දාණ දෙනවා තුන් මාසෙන් දාණ දෙනවා අවුරුද්දෙන් දාණ දෙනවා අවුරුදු දෙකෙන් තුනෙන් පහෙන් දහයෙන් දැන් සමහර වෙලාවට सीएम मेरीला औरदू विसी पहाई के मतकरण आप समहार ए सीएम मेरीला वेन भावे लबलना वेन भावे लमेकड़वा नमूत ए तपे ऐ मतकरण इतकोट ए दाने दीमत अभी कुशल कति कर मे पीना सिद्धकर गण्डो ये विरा मे अभी इतकोट ए अर पहुएण पहुएण मतक लगी आट मूल काले हद्दवस दाने तुम्मास दाने औवृद्धि वगे दान कील की तुम्मास अखिल की मनुष्य अपेहित गुड़क ऐक्तलाने ये मत के अभी ताम विंदवन काले परेशन कल पेरेत तटू कील संकल्प अक्ति पेरेत तटू तीयाने मेको तुम्मांसलक शिव मांसलक ऐमती मुखद मे इको गेदर तीया पुलवांग एर तीया पुलवाने मे मांसलक तीया माई प्रश्न उत्तर कारण प्रश्न मे अपे मरीच के ना पेरेते बनाहा पेदरटेन अदीला पीलगाने कोहमद इतना प्रेत कीला की ऊहा पेरेते दहस नवे तीयन पेता नंगती की आने मेल हेरदमागे पूजलिया ये बनाहा पेरेते पूजले कर्म कलिंग चटा नी दुकट पत्ला मिनीसुट दिख बनाहुआर अविल बना मेरीच ज्ञाति वर अंत भयाकर मे समाज दल कथावत भयाकति करेम भयाकि समाज मेरीच के ना अपे ज्ञातिया मेरीच हेम के नाट मापी पींगान मोदंकर मेरीच ज्ञाती विनम कथा कर ज्ञाति सा ज्ञाति मिथन बनाहला यानकोट या कैम खान इतकोट प्रेत तटु कील की तटु कील की प्रेत तटु अभी किनकुट कैम हदन हुद क्रमिया केदाति बीच परन वेंकरला विनम अभी दें विनम टेबल कैंदवल दैम दिन एवागे या वेनुम सकाशकरला गोकल वलिन लसन सरसला ला यम यम खटयम दाला एक कैम टीक विनमाय वतुर टीक विनमाय विन भीम विनमाय वेंकरपू लस हों निर्माणात्मक वेडा अपे सांस्कृति हेटर गो हों कला निर्माण के अपे मिनीसु धर्मे धान्यति सांस्कृति धान्यति समाजे धान्यति मिनीसु मेवट भयाय ऐके नोदान्न कि ना भयाय नी नोदान्न कि ना आगे स्वभावेदमे ये सिद्धियट भयवेन एक दान्न कि ना एक होयला बलने जाति देखा कि मिनीसु तो कटे प्रेत 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 तटु तीयान्न एक इताम वेदगत संकल्प या कैमटी कालेनवा हेम तमय यदा तीवे मम्मी अलुते
අදහසක් කියන එකක් නෙමෙයි. එහෙම එකක් තිබුණා අපේ සමාජයේ. වෛද්‍යතුමාගේ මොකද්ද මතය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තියෙනවද? නමුත් ඔය සම්බන්ධය දැන් මේ හාමුදුරුව කියන එකත් ඔය සාමාන්‍යයෙන් අපි නිතර කියන පෙරේත් අටුව කියන එකත් දෙකක්. මොකද ඔබ ඔය දැකලා තියෙන තුම්මන්සල සියුම්මන්සල ඔය වගේ තැන්වල තියන්නේ මේක නෙමෙයි. මේක මේ මියගිය පුද්ගලයා ආරම්භයක් කරන දෙයක්. නමුත් අතන කරන්නේ යම් කිසි නිවසකට එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙකුට ප්‍රේත බලපෑමක් ප්‍රේත බන්ධනයක් තියෙනවා නම් ඒ උදෙසා කරන පෙරේත පිදෙන්නක් පෙරේත් තටුවක් ඔය වගේ කියලා කරන සුළු ශාන්ති කර්මයක්. එතනදී ඒ තියන්න හේතුව තමයි අපේ විශ්වාස තියෙන යකුන් ගැවසෙන ස්ථාන යකුන් ඉන්න වෙලාවත් රෑ 12 දවල් 12 හැන්දෑවේ 6 උදේ 6 ඔන්න යකුන්ගේ වෙලාවත් ඒ පස්සේ යකුන් ඉන්න තැන් පෙරේතය භූතය ඉන්න තැන් මේ තුම්මන්සලේ සෙව්මන්සලේ පස්මන්සලේ ඊට පස්සේ නානතොටේ ඊට පස්සේ මොනවද මේ 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 දිය කඩਿੱත්තක් අසර ඊට පස්සේ රෙදි හොදන ඔය බහැල යන රෙදි හොදන ස්ථාන තිබුණානේ ඒ වගේ තැන් වල ඊට පස්සේ මේ 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 ඔය බෙන් ආශ්‍රිතව එතකොට මේ වගේ මිනිසුන්ගේ විශ්වාස තියනවා යකුන් වැඩි වශයෙන් ගැවසෙන්නේ අමනුෂ්‍ය වැඩි වශයෙන් ගැවසෙන්නේ මේ වගේ තැන් වල කියලා. ඒක නිසානේ ඔය දැන් ඉස්සර ගම්වල මිනිස්සු කිව්වේ මේ මේ මොනවා හරි දෙයක් කෑවත් තුම්මන්සලෙන් යන්න එපා. හැන්දෑවේ 6ට මෙතනින් යන්න එපා. 6න් පස්සේ යන්න එපා. දැන් ඉස්සර කාලේ මිනිස්සුන්ට දැන් මේ තත්ත්වය අඩුයි. ඉස්සර කාලේ අපි පොඩි කාලේ වෙනකොටත් රෑ 12 කියලා කියන්නේ අපිට අමුතු බය වෙලාවක් නේ. මොකද අපේ සමාජය විසින් හදලා තිබෙන රෑ 12 කියලා කියන්නේ යකුන් ගෙවලා අමුතුම වෙලාවල්. ඉතින් කවුරුවත් මේක බලන් හිටියද මේ වෙලාවට? නමුත් දැන් පරණ ගැමියෙක් මේක අහන් හිටියොත් ගමක හිටිය මිනිස්සෙක් අහන් හිටියොත් කියයි මේ මොන බයිලියද මේ කියන්නේ අපි තමයි ඔක අත් විඳලා තියෙන්නේ. අර මිනිස්සයට යකා ගහනකොට හරියට රෑ 12යි. මේ මිනිස්සයට දිවදන් බිම්ම වැටෙනකොට හරියට රෑ 12ට වැටුනේ. කියන්නේ මේ වෛද්‍යතුමා අපි අනන්තවත් අහලා තියෙනවා. අහලා තියෙනවා. මොකද දැන් අපි අහලා තිබුණාට ඔක අත් විඳපු මිනිස්සු තාමත් ඉන්නවා. එතකොට අර මහසෝනා පිටට ගහනකොට හරියට අර තුම්මන් හන්දියෙම තමයි වුනේ. ඊට පස්සේ මේ මේ මොනවද මහසෝනාගේ අවතාරේ ඌරු වේශයක් කරන් දිව්වේ හරියට අර හතරමන් හන්දියේදී අර වතුර ළඟ තමයි අර තියෙන දිය කඩਿੱත්ත ළඟදී තමයි මේ මනුස්සයාට මේ මේ දිවේලියට ඇදෙන්න ගත්තේ සිහි නැතු වෙන්න ගත්තේ. එතකොට අපේ මිනිසුන් තුල තියෙනවා ඒ දේවල් ටිකක්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් හරි එහෙනම් මම කියන දේ එහෙමනම් වෙන්නේ කොහොමද එහෙම උනේ? ඒකට තමයි අපි කියන්නේ ස්වයං යෝජනාවක්. මනෝවිද්‍යාව සඳහන් කරන ස්වයං යෝජනාවක්. ඔටෝ සජෂන් එකක්. මේ සජෂන් එක ඒ කියන්නේ යෝජනාව අපි දා ගන්නවා. ඒ කියන්නේ දාන්නේ මම ඕන කමින් දානෝ නෙමෙයි. මගේ සමාජය විසින් මට දානවා. දැන් අපි හිතමු මම කුඩා කාලේ මගේ සමාජය විසිනුත් මට මේ යෝජනා දාලා තියෙනවා. මොකද යකා, භූතයා, හොල්මන්, අවතාර, මෝහිනි, කළු යකා නිකන් නෙමෙයිනේ අපිට කියනෝනේ. මෝහිනී කාන්තාවක් අතේ ළමයෙකුත් ඉන්නවා. මහසෝනා මෙහෙමයි මිනිස් ශරීරයක් වලස්සොලුවක්. එතකොට මේ යකා කියන භූතයා කියන හොල්මන අවතාරේ මේ ප්‍රේතය ඔය ඔක්කොම සංකල්ප මගේ හිතට දාලා ඉවරයි සමාජයේ විසින්. එතකොට මේ දාගත්ත මං ස්වයං යෝජනා දාගෙන ඉවරයි. එතකොට මම මේක තැතිගන්න මිනිස්සෙක් නම් මම මේකට ටිකක් පොඩක් ඒකට බියමුසු චර්ිතයක් නම් මම යනවා හැන්දෑවේ අපි හිතමු ලයිටුත් නැහැ මොනවා හරි දෙයකින් යන්න වෙනවා සොහොන් ආශ්‍රයෙන් ඒ කියන්නේ කනත්තක් ආශ්‍රයෙන් යන්න වෙනවා. කනත්තක හිටියා කියලා හිතමු අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ මේ හරකෙක් බැඳලා තියෙනවා කනත්තේ. මට ඕක පේන්නේ නැහැ. එහෙම නැත්තම් ගහක් කෙලවෙනවා හැම නැල්ල හඳ එළියත් එක්ක. මම අහලා තියෙනවනේ කනත්තක් ළඟ හොල්මන් අවතාර. එතකොට මම මෙතෙන්ට යන්නේ මගේ හෘද ස්පන්දනය වැඩි වෙලා. මම දැන් නැතුවට දැන් මොකක් වෙයිද දන්නේ නැහැ කියලා යන්නේ. එහෙම යනකොට අර ස්වයං යෝජනාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. වෙලාවත් 6 පහු වෙලා. නැත්තම් 6ට ආසන්නයි. රෑත් අපි හිත මොන හරි දෙයකින් බස් එකක් නැතුව රෑට යන්න උනා කියලා. සොහොනක් ළඟින් යන්න තියෙනවා. අපි යන්න කලින් අපි විසින් අර ස්වයං යෝජනාව උඩට ඇවිල්ලා ඉවරයි. මොකෝ යන්න වෙන්නේ හොල්මන් මේ කනත්ත ළඟ. එතකොට මම යනකොටම අපි සමහර වෙලාවට මට ඕක මතක නැහැ. සිහියක් නැතුව යන්නේ. නමුත් ස්වයං යෝජනාවක් හැටියට මට ඒ මොහොතේ ඉස්මතු වෙනවා. අන්නේ ඉස්මතු වීම ප්‍රතිඵලයක් හැටියට සමහරට අධික බයකදී මට වැටෙන්න පුළුවන්.
නමුත් මම වැටෙන්නේ අධික බය නිසා මට කලන්තේ හැදෙන්නේ මට අධික බය නිසා ඇතැම් අවස්ථාවල එක සැරේට මෙහෙක් කරලා බලනවා මොකද ගහන මහසෝන ඒ අවස්ථාවේදී ඇතැම් මිනිස්සු කියන මේ ඇඟිලි පාරවල් ටිකක් තිබුණා තියෙනවා ඇඟිලි පාරවල් පහම හරියට මෙහෙම වදින්නේ නැහැ නමුත් ඇතැම් අවස්ථාවල එකක් දෙකක් තුනක් දැන් ගොඩක් අය ඉතින් කියන්නේ මේ ඉස්සල්ලා නම් පහම තිබුණා දැන් මේ පොඩ පොඩ අඩු වෙලා දැන් දෙකයි තියෙන්නේ නැත්තම් තුනයි තියෙන්නේ ඒ වෙන්නේ අපේ බය වීමකදී එක සැරේට හැරීමත් එක්ක අපේ ඒ බයකදී වෙන්නේ ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් හෝමෝන ස්රාව වීමත් එක්ක අපේ ඉන්නේ බීතියෙන් අපේ රුධිර ගැලීම රුධිර පීඩනය වැඩි එතකොට මේ තියෙන අපේ රුධිර නාලවල තෙරපීම ඒ කියන්නේ පීඩනය තමයි මේ තනින් තන රතු හැටියට පේන්නේ කොහොමද මේ තෙරපීම එන්නේ දැන් කෙනෙක් කියනවා මගේ පිටේ තිබුණා ඇඟිලි පහම ඇඟිලි පහම අන්න ඒක තමයි මං කියන්නේ ඔය ඇඟිලි පහම වැදුනා කියුවට ඇඟිලි පහ ලස්සන්ට වැඩිච්ච කෙනෙක් නැහැ සමහර අය කියන්නේ මේ ඉස්සලා තියුණා මේ බලන්න පිට මේ එකක් දෙකක් දැන් තියෙන දෙක ඉස්සලා තියුණා මොකද අපි විසින් ගොතනවා තව අපි හිතමු ඕන කෙනෙක්ගේ පිටක් අරන් බලන්න පිටක තනින් තනින් රතු වෙච්ච පැල්ලක් නැද්ද කියලා පොඩ්ඩක් හරි తాවකාලිකව හරි මේක මහසෝන ගහන්නේ ඉස්සෙල්ලා තිබෙනවා ඔබ බලන්න කාගේ හරි පිටක හොඳට විමසිල්ලෙන් බලන්න පැල්ලන් ටිකක් නැද්ද කියලා ඕන තරම් තියෙනවා එතකොට අපි මේක ආද ගන්නවා අපි හිතුවේ නෑනේ මේ පැල්ලම කලිනුත් තිබුණාද කියලා මොකද මහසෝන ගන්න කලින් අපි මෙයාගේ පිට බැලුවේ නෑනේ අපි මේ කලින් පැල්ලන් තිබුණාද කියලා අපි එතන තියෙන පැල්ලමක් සහ අර රුධිර පීඩනය වැඩි වීමත් එක්ක පැල්ලන් ඇති වෙනවා අන්නේ පැල්ලන් තමයි අපි කියන්නේ ඔන්න ඇඟිලි පහ ඉතින් එතකොට මේ ඔක්කොම වෙන්නේ ස්වයං යෝජනාවක් හැටියට එතකොට දැන් අර ඔබ මුලින් අහපු ප්‍රශ්නේ ඇයි ඔය වගේ තැන් වල තියන්නේ ඒකට විද්‍යාත්මක පසුබිමක් නෙමෙයි තියන්නේ ඒක විශ්වාසය විශ්වාසය මං කියවර යකුන් ප්‍රේතෙන් ඉන්නවා කියලා සැලකෙන ස්ථාන තියෙනවා අන්නේ ස්ථාන වල තමයි ඕක තියන්නේ ඒක නිසා තමයි ඔය පෙරේත් අටුව කියන දේ බහුල වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ එක්කෝ දිය කඩਿੱත්තක් ආසන්න එහෙම නැත්නම් තුම්මං සම්දියක එහෙම නැත්නම් සියුම්මං හන්දිය ඔය වගේ තැන් වල තමයි මේක තියෙන්නේ හොඳයි රයිතුමා අපි මේ බොහෝම එක පැත්තකින් ඔබතුමා කියන කතන්දරේ අපිට හිතට යනවා අනිත් පැත්තෙන් ආයි කියනවා හිත මේ මේ වෛද්‍යතුමා මෙහෙම කවට කී දෙනෙකුට මේ අත්දැකීම් ලැබිලා තියෙනවද කියලා කොහොම වුණත් වෛද්‍යතුමනි අපි පසුගිය පොහේ දිනේදී ඉදිරිපත් කළ වීඩියෝ පටයක් මේ පේත දෝෂය වැහුණු කෙනෙක්ගේ හැසිරීම රටාව මොන ආකාරයෙන්ද කියන කාරණාව අද දවසේ අපිට ඒකට ඔබතුමා පිළියම් හොයපු ආකාරය පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙන අපි පොඩ්ඩක් මතක් කරලා ඉමු මොන ආකාරයෙන්ද ඒ වීඩියෝ දර්ශනයේ තිබුණේ කියලා ඇත්තටම අපි පහුගිය වතාව බැලුවේ ඒ යම් කිසි පුද්ගලයෙකුට ප්‍රේතෙක් වැහුණා කියලා ඒ පුද්ගලයින් කියන මම නෙමෙයි කියන්නේ ඒ පුද්ගලයින් කියනවා මේක වැහුනේ ප්‍රේතයින් කියලා ගොඩක් මහන්සි වෙලා ඒ කියන්නේ ඒ පුද්ගලයාට වැහුනට පස්සේ ඒ පුද්ගලයා අර කුකුලන් බෙල්ල කඩාගෙන ලැබීප අවස්ථාව. ඉතින් අද අපි බලන්න පුළුවන්කම ලැබෙයි ඒකේ කොහොමද මේ පුද්ගලයාට අපි ප්‍රතිකාරාත්මක වශයෙන් කරන එක කියන එක මම හිතන්නේ ඒක අපි අපි බලලා වෛද්‍යතුමනි ඒ ගැන තවදුරටත් කතා කරමු. මුලින්ම එතන බලාගන්න. බලන්න. දැන් තමන්ගේ දැසට ක්‍රමක්‍රමයෙන් නිදිබර ස්වභාවයක් දැනෙනවා එන්න එන්නම මොහොතින් මොහත එම නිදිබර ස්වභාවය වැඩි වෙනවා ඔබ නොදුනොත්වම ඔබ සුවදායක නිින්දකට පත් වෙනවා එන්න එන්නම හිස මුදුනේ සිට දෙපතුල් දක්වාම ඔබගේ ශරීරය සැහැල්ලු වෙනවා පුළුන් රොදක්ෂයේ ශරීරය සැහැල්ලු වෙයි ඔබ දැන් නිදි ඔබට දරා ගන්න බැරි නිදි මතක් දැනෙනවා කොහෙත්ම දරා ගන්න බෑ ඔබ ගැඹුරු නිින්දකට පත් වෙනවා මා කියන දේ ඔබට හොඳින් දැනෙනවා ඔබ සෝපහසු ගැඹුරු නිින්දකට පත් වෙනවා මම දැන් 6 සිට 1 දක්වා ගණන් කරනවා
ऐसे क्रमें गणन कर एक किए नवात समग्र ओबगे शरीर यटे मियागीय प्रेत भावय ममगेन नवा हाये सिटे एक दक्कुआ गणन कर एक किए नवात समग्र ओबगे शरीर यटे एमो भावय अतिलोय नवा हाय आये पहाई हतराई तुनाई देखाई दमन कथा कर खाऊ तुम्हें शरीर खाऊ तुम्हें शरीर खाऊ तुम्हें शरीर कथा कर खाऊ तुम्हें शरीर महाये अच्छे मैं लामे आगे सिया ओ बोले ओब मिया की लगोच्छ का ओब मिया की लगोच्छ रकाल और उस त्याग त्याग किधर त्याग किधर त्याग किधर ओ त्याग वो मेच्छ रकाल कोहे दी दी अमर अमर इटी है भाई मैं वहाँ लूँ मैं वहाँ ले आती हूँ डी डी हूँ तेरा वो क्या नोड़ा वो मागे थे आ मागे थे तमंगे थे ओ अरे ओपा दें मालूम है ते खेतिया तो मामा कारा तदुआ ना ओ दुख महान चला ओ अदाब दें मैं हुआ ओ मैं वो मागे थे हाँ ओ देंगे तो अपन मैं शरीर ऐटा वेला दें पेरे तेक वेला मैं शरीर ऐटा मुकद्दो अपन मैं करन बाला करतो मुकद्द मैं कोल्ला ओबर कर बुवेर मन दुख मार दिए चाहे मामले दुखे दुख मार दे लाम्बा कर बुवे मुंटे मेरा आगे अन्ने मन मुंटे मेरा आगे अन्ने मुम्मे मागे दे पर विकुला करना दन्ने माँगे इन्दकांगे बाटी मगे को मट वटवा मम्मे මේ ශරීරයෙන් ඉවත් කරනවා ඔබට කිසිම දෙයක් දෙන්නේ නැහැ ඔබ මිය ගිහිල්ලා අවසන් ඔබ මේ ශරීරයෙන් ඉවත් කරනවා මොනවා හරි දෙයක් ඔබ මේ ශරීරයට නැවත පැමිණුණොත් ඔබට මම ඊට වඩා වදහිංසා දීලයි මේ ශරීරයෙන් ඉවත් කරන්නේ මම දැන් 1.6 තික් ගණන් කරනවා එසේ ක්‍රමයෙන් ගණන් කර 6 කියනවා සමග ඔබ මේ ශරීරයෙන් ඉවත් වෙනවා हतराई पहाई हाय आई, दें नोबमेशारेन संपूर्ण निवात्रियावा
හොඳයි වෛද්‍යතුමනි අපි මේ වීඩියෝ දර්ශනය පිළිබඳව යමක් සඳහන් කරමු. ඔව් ඇත්තටම ඔතනදී අපි කරන ක්‍රමය තමයි දැන් ඔය කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඉතින් අපි ප්‍රේතයෝ නෙමෙයි නම් මෙතන ඇයි මේ ප්‍රේතයා කියන දේ කතා කරන්න කියලා. මෙතනදී මේ පුද්ගලයා අපි මෝහන නිද්‍රාවට ලක් කරලා තිබෙන්නේ. එහෙම ලක් කරලා අපි කියනවා එයාට පණිවිඩයක් දෙනවා මනසට මම පණිවිඩයක් දෙනවා විධානයක් දෙනවා ඔබට මම මේ වෙලාවට මේ ගණන් කරන මේ ක්‍රමයට ගණන් කළ මේ ඉලක්කම කියනකොට ඔබේ ඇඟට ඒ අමනුෂ්‍යයයි කියලා. එතකොට තමයි ඔය අමනුෂ්‍යයා ආවා කියලා එයා හැසිරෙන්නේ. නමුත් එයා ඉතින් ওই විස්තර කියන්නේ මෙයාගේ විස්තර. නමුත් දැන් එයා යන්න බෑ කියනෝ ඔය දේවල් කියනෝ. නමුත් අපි ඔතෙන්දී යොදා ගන්නවා ඇතම් ක්‍රම. දැන් මෙතනදී නම් මේක පහසුවෙන් මුලින් අර බෑ බෑ කිව්වට පහසුවෙන් ඒක ඉවත් කරා. නමුත් ඇතැම් අවස්ථාවල යන්නෙම නෑ මම යවන්න බෑ මම ප්‍රේතයා එහෙම නැත්නම් මං යකා යන්නෙම නෑ. අපි කරන්නේ මෙවැනි අවස්ථාවල අපි යොදා ගන්නවා දැන් අපි හිතමු උදාහරණයක් හැටියට වැහෙන්නේ ආච්චි. මේ ආච්චි වැහෙන්නේ මොනුබුරාට. අපේ ආච්චිගේ මේ මොනුබුරා නොදන්න රහස් විස්තර ටිකක් හොයා ගන්න. ඇත්තටම ආච්චිගේ විස්තර ගන්න බැරි නම් අපි හොයන ආච්චිගේ විස්තරයක් ආ කරෝලිස් කියලා ගමේ මනුස්සෙක් හිටියා. අපි දැන් ආච්චිගේ සාමාන්‍ය දන්න විස්තර ටික අහලා හා ආච්චිනේ ආච්චි නෝ මතකයිද කරෝලිස් ගැන. එතකොට මෙයා දන්න කරෝලිස් කෙනෙක් නැහනේ. මෙයා කියනවා ඕ මට මොකද මතක නැත්තේ. දැන් මේ මම හිතලා කියන්නේ මේ කරෝලිස් කියලා මම ප්‍රෝතරූපයක් මවන්නේ. මේ රූපය මේ මනක්කල්පිත රූපයක් මවන්නේ. එතකොට මේ පුද්ගලයා කියනවා ඕ මට මොකද නද නැත්තේ. මේ මගේ හොඳම මිත්‍රයෙක් නේ. අන්න එතකොටම පැහැදිලිව තේරෙනවා මේ පුද්ගලයා කරන්නේ සම්පූර්ණ බොරුවක්. ඕන ගෙදර මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපි ඇත්ත විස්තර දන්නවනම් අපි මේ ළමයා නොදන්න ඇත්ත විස්තරේ ආච්චිගෙන් අහනවා. දැන් ආච්චි නෑගේ ඉන්නේ. ඔබ කියන්න. ඔබ මේ ඔබේ සැමියා විවාහ කරගන්න කලින් මතකද ගමේ සම්බන්ධයක් තිබුණා. කවුද ඒ පුද්ගලයා? නමුත් මේ කොල්ල අහලා නෑ. ආච්චිගේ විස්තරේ ආච්චිගේ සියගේ ඔහොම කතන්දරයක් ගැන. නමුත් මේක අහපු හැටි කොල්ලට මොකද වෙන්නේ? ආච්චියගෙන් යනවා ඕ අහන්න එපා මගේ කියලා යනවා ඇගේ. නමුත් අපි කියනවා යන්න එපා ඔහොම ඉන්න ඔබ මේකට උත්තර දීලා යන්න. අන්න එහෙම කීපව තවක් අපි කියනකොට මෙයාට කට උත්තර නැති වෙනවා. අන්න එතකොට අපි පැහැදිලි කරනවා ඔබ ආච්චි නම් ඔබ මේ කියන ආච්චි නම් ඇයි ඔබට ඔබේ විස්තර මතක නැත්තේ? අන්න එයා ඊට පස්සේ කට උත්තර නැති වෙනවා. අන්න ඊට පස්සේ අපි ඒ මෝහන නිද්‍රාවිදිත් මතක් කරනවා. එහෙම නැත්නම් ඒකම එයාට දාලා පෙන්නලා අවදි තත්වෙදිත් පියවි තත්වෙදිත් කරනවා. පහදලා දෙනවා ඔබට ඇත්තටම වැහුනේ ආච්චි නම් ඔබ ඇයි මේ ආච්චිගේ සාමාන්‍ය විස්තරවත් දන්නේ නැත්තේ? දැන් කෙනෙක් කිව්වොත් මේ වෛද්‍යතුමනි ඔය මෝහන නිද්‍රාවෙන් ප්‍රේතයෝ ඉවත් කරන්න පුළුවන් කියලා. මෝහන නිද්‍රාවෙන් ඉවත් කරන්නේ ප්‍රේතයෝ නෙමෙයි. මෝහන නිද්‍රාවෙන් ඉවත් කරන්නේ යාගේ මනස සෝපත් කිරීම විතරයි. දැන් කෙනෙකුට කියන්න පුළුවන් ආ එහෙනම් ඇත්තටම ඉවත් උනේ ප්‍රේතයක් දන්නේ නැහැ. නෑ ප්‍රේතෙක් නෑ. ප්‍රේතයා නම් එයා සතුව දැන් අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් නම් අපේ ඇඟට එන්නේ ඔහු සතු විස්තර ටිකක් අපිට පුළුවන් නේ. දැන් ඔබේ ඇඟට ඔබේ මිය ගිහපු ඔබ දන්න කියන පුද්ගලයෙක් එනවා. ඔබ දන්නවනේ මේ මිනිස්යාගේ විස්තර ටිකක්. එතකොට ඔබේ ඇඟට ඇවිල්ලා ඒ පුද්ගලයා කියන්නේ ඔබ දන්න ටික විතරයි. ඒ මිනිස්යාගේ රහස් විස්තරත් ඇත්තටම එන්නේ ඒ මිනිස්යා නම්. ඒ මිනිස්යාගේ රහස් විස්තර මොක ඇහුවත් ඒ මිනිස්සට කීමේ හැකියාවක් තියෙනවා. තියෙන්න ඕනනේ. මම නම් මැරුණේ මම කෙනෙක්ගේ ඇඟකට ගියොත් මගේ මොන විස්තරය ඇහුවත් ඒ පුද්ගලයාගෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ලෝකෙ කිසිම තැනක එහෙම රහස් විස්තර අහන තැනක කිවිමේ හැකියාවක් තිබිලා නැහැ. කාබනික පොහොර නිෂ්පාදනයේ ලංකා බැංකුවෙන් සස්ත්‍රීක ණය යෝජනා ක්‍රමය. වසවිස නැති පසක් සරුපල ඇති 60ක්. කාබනික පොහොර නිෂ්පාදනයේ ලංකා බැංකුවෙන් සස්ත්‍රීක ණය යෝජනා ක්‍රමය. වසවිස නැති පසක් සරුපල ඇති 60ක්. හොඳයි අපේ හැමදෙන්න අපිට ලැබිලා තියෙන කාලය බොහොම සීමිතයි. කතා කරන්න දේවල් බොහොමයි. ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් අපිට කාලයත් එක්ක යම් කිසි සටනක නිරත වෙන්න වෙලා තියෙනවා. හිතවතුනි ඔබට තියෙනවා නම් ගැටළු අපිට ලියන්න. අපේ ලිපිණිය දහම්පත්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 අපේ නිෂ්පාදකතුමා
බලාපොරොත්තුෙන් ඉන්න ඔබට තියෙන ගැටලු අප වෙත යොමු කරයි කියලා අපිට පුළුවන් විද්වත් මණ්ඩලයට මේ දේවල් යොමු කරන්න ජේෂ්ඨ මහාචාර්ය පූජපාතේ ගම ඥානිස්සර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බේවින්ම පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේදී වටිනා කාලය කැප කරමින් මෙම ස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මනෝචිකිත්සක වෛද්‍ය පීඑන් විද්‍යාකුලපති මැතිතුමනි ඔබතුමන්ටත් අයතුමනි බොහොම ස්තුතියි අද දවසේදී ඔබේ ගවේෂණාත්මක තොරතුරු අප හමුවේ තැබුවාට හිතවතුනි ඔබ ප්‍රඥා සම්පන්නව සම්පන්නව සිතන්න මොකද්ද මේ කාරණාව මේක මිත්‍යාවක්ද ඇත්තටම මෙහෙම දේවල් තියනවද අපි දන්න කියන දේවල් මොනවද ඒවා අපිත් එක්කත් බෙදා ගන්න අපි යලිත් පොහොය දිනකදී මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් සමුගෙන යනවා හයිබෝන්